සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදම්තා නමුතස්ස භගවතුෝ වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්න ජීවිතය තුළදීම අපට අවබෝධය කරායන්න පුළුවන් විදිහටයි භාගතුන් වහන්සේ අපට ධර්මී මතු කළේ. තුට මේ ධර්මය තමන්ගේ සන්තානගත ජීවිතය තුළ අභ්‍යන්තර ජීවිතය තුළ ගලපාගන්නටයි තියෙන්නේ. එ අභ්‍යන්තර ජීවිතය තුළ ධරමේ ගලපාගත්ත ශ්‍රාවකයකුට ජීවිතයේ තුළදීම අවබෝධය කරා යන්න පුළුව. එක තමයි බුදුරජාණන් වහන්සිගේ පනි විඩයේ විශේෂත්වය. පින්නත්නි අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලතියෙන්නේ ලෝබදේස මෝහෝ යන අකුසල් මූලයන් පුද්ගලයා තුළ තිබෙන තාක්කල් කර්මක්ෂය කරගන්න බැරි බවත් එය කරමයක්ෂය කිරීම සඳහා තමන්ගේ චින්තනයේ ගොඩනගා ගන්නා කාරේ පැහැදිලි වෙන දේශනාවක් කරන්න කෙලයි මතක් කරලා තියෙන්නේ. පින්නත්න මේ ජීවිතය තුළ අපි උඩිම් බලන සීමාවට වඩා අභ්‍යන්තර චිත්ත සන්තාන ගොඩනැගෙන කෙලෙස් ධර්මවල වෙනමාකෘතියක් තියෙනවා වෙනම එකක්කයක.ඒ සාමාන්‍ය අපිට ලෝකයේ කෙනෙකුට තේරෙන්න්නේෑ. ඉපදමින් මැරමින් යන ජීවිතය කොහොමද ගැට ගැහිලා තියෙන්නේෙ කොහොමද ලහාගන්න කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ ඒ නිසා තමයි ඉපදෙමින් මැරමින්න්නින් අපට මේ සංසාරික ජාලය පැනවිලා තියෙන් සංසාරය කියයන එකට අපි අහුවෙලා යන්නේ පින්වත්නි අපට මේකෙ මුලක් අගක් හරියට තේරුම්ගන්න හොයාගන්න බැරිකම නිසා බුදුරජාණන් වහන්සේ අපට බුද්ධ දේශනාව ඇසුරෙන් පැහැදිලි කලා තමන්ගේ අභ්‍යන්තර හිත ගැඹුරින් විමසන විදිහ බුදුරජාණන් තමා අපිට ගැන්ුවේ තමන්ගේ හිත ගැඹුරින් විමසනා ආකාරය එතුටේ ගැඹුරින් විමසනකොට අපට තේරෙනවා අපේ හිත තුළ තියෙනවා මේ සාංසාරික වසිෙන් පැලවෙලා අභ්‍යන්තරය කිදාා බැහැපු මූලික ස්වභාවයක් ඒබට අපි කියනවා අනුසය කියලා මොකක් දෙකර කියන්නේ අනුස්සේ කියලා මෙිනම හිතේ අනුසේ ස්වභාවේ පවතින තාකල් අපේ හිතේ රාගේ ඇති වෙනෝ. දේසේ ඇති වෙනෝ. මෝහය ඇති වෙනෝ. එතු රාගදේශ මෝහය ඇතිවෙන්න බලපාන්නේ අපේ හිත තුළ අනාධිමත් කාලයක් තිස්සේ පවතින අනුසයධර්මය. මේ අනුසේ අපේ හිතේ තිබුණොත් පින්වත්න අපිට කවදාවත් රාගෙන් නිදහස්සෙන්න්න බෑ දේසියෙන් නිදහස්ස වෙන්න්න බෑ මෝහෙෙන් නිදහස්සෙන්න්න බෑ මේ අනුසේ මුලින්ම උදුරලා දැම්මොත් තමයි පින්වත්න රාගදේශමෝහ කවදාවත් හිතතුළ ජනිත වෙන්නේ නැතුව නිවෙන්න පුළුවන් වෙන්නේ. එක මුලින් උදුරලා දැම්මොත්. භාවනා කරලා ඕක තාවකාලිකෝ මැඩ පවත්වගන්න පුළුවන්. දැන් සමහර දිහාන දියුණු කලාම රාගයේ කාලාන්තරයක් ඇති නොවන විදියට හිත පවත්ව ගන්න පුළුවන්. ඒකට සමයි සමහ හාමුදුරු මුලා වෙලත්තියන්නේ එකැනි දැන් අර දිහාන සිතේ ප්‍රබල භාවඇත් එක්ක කාලාන්තරයක් ක්‍රාගේ ඇති වෙන්න. එතකොට හිතනෝ මම සෝවාන් වෙලා වෙන්නඇ. මම දැන් සකදාගාමි වෙලා වෙන්න ඇති කියලා රේ ස්වාමිනාන්සේ තුළ මුලාවක් පත්ව වෙන ඇත්තර මේ හාමුදුරුව මේ අවංකව මේ රහත් නොවී රහත් කියලා කියනවන්නේ මේ මුලාවට පත්තලා ඉන්නේ. මොකදර අරහත්වයට පත්වෙච්චි කෙනෙකි ස්ොභාවයනි රාගයක්ෂය කරල දැමීම රාගක්කයෝ නිබ්ානන් කියල නික කියන්නේ. රාගේ සම්පූර්ණයින් ශේවෙච්ච තැනක තමයි නිර්වාණී කියන ස්වභවි මතුවෙන්. දේසේ සම්පූර්ණයින් ශේවල්ලද ඇපු තැනක මොහයේ සම්පූර්ණ ඉතිරි නැතුව අබමල් රේනුවකවත් කොටසක් ඉතිරි නැතුව සම්පූර්ණයෙන්ම හිතන් නිරුද්ධ වෙලා යන තැන තමයි පින්වත්නී නිබ්භාන කියන ස්ොභාවේ මතු වෙන්නේ. රාග දවේශමහ සම්පූර්ණේක්ෂය කරලා දැම්මට පස්සේ ඒ සම්පූර්ණයේක්ෂය කරලා දාපුතැනක තමයි නිර්වාණය කියන ස්වභාවය මතුවෙන්නේ. එතුොට අර ස්වාමන්හන්සේ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් දිහානයක් දෙවුණු කරගෙන යනකොට ඒ දිහාන සිතේ ප්‍රබලභාවයක් එක්ක එහන් දෙම්මන් සෝවානුවත්වෙෙන්න්න ඇති සකදාගමි වන්න තිල ගොඩාකයි මුලාවෙනවා හේතුව තමයි අර විශ්කම්බන වසයෙන් ප්‍රහාණය වනාම කාලාම්තරයක් රාගේ ඇතිවෙන්නේ කො රගේ ඇතිවෙන් ඇතිකොට අපි මුලා ව රාගේ ක්ෂේ කල දැමීම නිවාණන හෙම නිවනට හිට පත්ලාව වෙන් ඇති කියල මුලාලවට පත්න ගොඩා මරු තැනක බුද්ගලයක් නවතිනෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේජීවිතය තුළදී අවබෝධය කරා යනවනං එයා අවබෝධය කරා යන්න අව්‍ය මූලික ස්වභාවය මූලික ස්ොභාවේ තමයි පින්වත්නී අපි තුළ පවතින සක්කාාහ දිට්ටිය දුරු කරගන්න. ඇතරම් බුදුදහම ඉලක්ක ගත්තව කතාකරගත්වොත් බුදුදහම ඉලක්කය රාගයක්ෂය කරලදාපු තැනක නිර්වාණය කියෙන්න ස්වභාවය මතුවෙනවනම් ඒක සංසාරයට පුද්ගලයාව බැඳලා තියන්නේ දස සංයෝජනවලින්න්නේ මූලික වස්සයෙන් පින්වත්නි සක්කාය දිට්ියයි විචිකිච්ාාවයි සීල්බත පරාමාසයයි අයින්කර ගන්න තමයි මූලික වසයෙන්යි උත්සාහ කරන්න ඕන. එතකොට රාගදේස නැති වෙනවාද රාගදේශ නතිවෙන්න සෝවාන ච්චෙනනට රගය තියෙනවා සෝතාපන්න වනා කියලා රාග නැතිවෙන්න ඒකයි ගිහි ජීවිතය ගත කලේ සෝවානන්න වෙච්ාය විශාකා වගේය විශාල දරුව පිරිසක් හදාගෙන ගිහි ජීත හිටිය පොඩිකාල සොවාන්න වනේ. අනේ පිණු සිටුවරය සෝතා පපන්න වෙච්ච කෙක් නමුත් එ හොඳ බැංකු කාරෙක් අප වච්චන වලින් යොත් ොට පොිියට දුන්න පොලි මුදලා ලි කෙනෙක් ගේ කෙනෙ. නමුත් එයා සෝවානන්න ච්ච කෙනෙ බඳුල මල්ලිකා කියන්නේ. විශාල දරු පිරිසක්කටපු කෙනෙක් සෝන් වෙලා හිටිය එ සෝතාපන්න වෙච්ච කෙනඩි ගිහිජීවිතය සම්බාධකයක් නෑ මොකද රාගදේශයන් දුරවෙන්නේ බින්වත් ඇතරම රාග අයිදේශයයි දුරුවෙලා යන්නේ එකන සම්පූර්ණයෙන් දුර වෙලා යන්නේ අනාගමී තත්ත්ේදී මොක ස්ෝවානන්නකොට සක්කා විති්්‍යියයි චිකිච්චාාවයිසී ලබත පරාමාශය විතර යයිංවලයන් කාමරග පටික යාලග නැද් තියවා සකුරුදාාගාමි වනත් කාමරාග පටික ටික්ත් තුනී වෙන එක තමයි වෙන්නේ. එකන සකුරදාගාමී වෙච්ච කෙනට කාමරාග පටික සම්පරන් නැති වෙන්න. තුනී වෙල යන. එක සෝවාන් වෙච්ච කෙනෙක් තරන්වත් කාමරාග පටික නෑ අනාගාමී තත්ේද තමයි කාමරාග පටික දෙක සම්පූර්ණින් නැති වෙලා යන්නන්නේ. ඒකයි ඔය විශාක සිටුවරයා වගේ අය බුදුරජන් වහන්ස ළඟට ගීන් උන්හන්සේ එක බනාහලායෙන් දක දවසක් බණටිකීවර වුණාම යානාගාමි වුණා ති විශාක සිටුවරයා එනකට එයාගේ බෙරිද උණහන්සේ පැවිදි වුණා ධම්ම දින්නා රහත්තරණිය විසාක සිටුවරයා එනට දම්ම දින්නාව එයාගේ ගිහි කාලි ජනීලින් අත වනලා පිළිගන්න හඩු මහල් තලි විශාක සිටුවරයගේ මූනි කිසිම අපේක්ෂාවක්කදා තිබෙන. අනාගාමි වෙලාවෙ ඇතුර අනාගාමිච් ශ්‍රාවකයක් විදිර ගොඩ වුණට පස්ස දම්ම දින්නාවට හරි ප්‍රශ්නයක් වෙන වෙනදා පහලින්දල යත් අතවනවා දැ අද මොකක්වත් නෑ. ඉස උඩටාවට පස්ස ඇහුව මේ අනි මගේ මො හරි ප්‍රශ්නයක් පත් වනාද වෙනද ඔයා ඇත තියාම හිනාවෙල මට අතවනවා අද ොහොම නිවිච්ච හැඩයි කිසිම කැලඹීමක් නෑ වගේවාදිහා බැලුවම් අමනාප වෙලා වගේ බැලූ ැල්මට ඇයි මොකහරි ප්‍රශ්නයක් වත්ද ඔයාට ප්‍රශ්නයක් න එක මට කියන්න ඒවගේ මමගේෙන් බර දක්ුණාල ඒකත් මට කියන්න මංගේක හදාගන්න ලෑස්ති කියලා විශාකක බිරිඳ කියදදී විශාක කිය නවා තවත් මට කාම ලෝකේ ගනු දෙනුවක් නෑ එකනයා වනාාමි මියගයුත්තේ යන්නේ ්‍රක්මලෝක යිකාමලෝකටන්නේ ඇැබේ සෝවාන් විච්ච කෙනෙක්කා උපදින කොහේද. ස්වාන් ච්ච කෙනෙ කාමලෝකය උපදිනවාඇ කාමරාග පටික තුනීවෙලන්නේ කාමරාග පටික ැ නැතට නැතිවෙලා නෑන ඒක නිස්ෝවාන් විච්චි කෙනෙ දිය ලෝකයන්නේ සකදාාගම විච්චෙනනි ුද දිවිය ලෝකයන්නේ හබේ අනාගාම විච්ච කෙන කොහෙට දෙයන්නේ. බ්‍රහක්මලෝකෙට මොක දෙටකාම සාව නැත්තරම නැතිව අනාගමිනකොට කාමරාග පටික දෙකම්පූර්රණය නැතිවලලානවා? ොද මේ පුද්ගලයා කියනවා එකන විශාක සිටුවරයා යාගේ බිරිඳට කියනවා මට දැන් කාම ලෝකෙ පිළිකුල් ඔයත් කැමිති තීරණයක් ගඩ මට දැම් මේ ජීවිතය පාර්ථනා කරන්න දෙයක් නෑ මට දැ මේ ලෝකෙ බලාපොරොත්තුවෙට දෙකුත්නෑ ඒ නිසා ඔයාට ඔයාගේ හිතේ යම් කැමැත්නක් තියෙනවා න ඒ කැමැත්ත ඉෂ්ටවේවා මේ දෙේවල් ලොකෝම ඔයා පරිහරණය කරන්න අට මේ වගෙන අදහසක්නෑ. අන් නනාගම ච්ච කන නම සොවා ච්ච කන කොට සදදා ම ච්චන ිහිජීවිතක සම්බාධකයක් නෑ. එක ගොඩ නාාගමි ච්චා ක්මට පවිදටයන් ො දෙගොල ගිහිජීවිත හරියන්න. ගිහිජීවිත හරි උද්දවේ කාර. උද්දේගකාරි ජීතය හරි න්න අනාගමිච ශ්‍රාවකයකට නමුති ස්වවානුත් ගීගේදර ඉන් පුුවන් කිසිම ප්‍රශ්නයනතු වන්නද වගේ සුපුරුදු වැඩටික්රග ඉන්නපුල මොද යා තුළ කාමරාග පටික මොකුත් අයින්වෙල යන්නන්නේ එතු ලයින්වෙනි සක්කාහ දිට්්‍යියයි විචිකිච්ායිස ලබද ප්‍රාමාශයයි.ඇ බුදුරජාන්සිකගේ ශ්‍රාවකයකුට බුදුරජාන්සසි ගැන් සිල් කර ඉන්න නමි. බනහා ඉන්ඩම නමේ පින්නත් න අපි සිල් රකින කාලයේ කොයිතරම් පොඩීද. අපි පොහෝම පොඩි කාලයක් සිල් රකින්නේ. දැ සිල් සමාදං වනාට සිල් රකින්ඩ වෙන කාලේ කොච්චර පොඩිද. දැ උදාහරණයක් විදියට මදුරුවෙක් වහනවා කියන්නේ ඉතන්. එත මඳරුවෙක් වහපු ගමම්ම අපි චටාස්ගලයි මඳදුරුවට ගහනවනේද එතකොට සීලය කදිෂ්ඨාන කරගෙන ඉන්න කොඩ පින්වත්න සීලයක් කදිිෂ්ඨාන කරගෙනක යම් බින් බලාගෙන සදධනැතුව කතාබානොකරන්න එක සීලය නෙමි වැඩපල කරන්නතු බොහම සසුන් හි අත් අතපයි බැඳල තිබ බවමත් සිල්ල කකිින්ල ඒක සීලන අත පයි බැඳල තිබම සිල්රකි වොන් අපේ ජීවිත අප සිිල් රැකින්න පිනොත්ට විනාඩි හය පහලවක්වත් සිල්ලකින්නේ අපේ ජීවිත. උදහරණය එක දෙට දැන් ප්‍රානාාතිපතා වේරමණී සිික්ඛාපදන් සමාධයාමිකල අපි සිිල්පදය සමාඳන් වුුණාට ප්‍රාණගාත සිල්පදය රැකලා තියන්නේ විනිිත්තු දෙකතුනයි සමහරට දවසට. ඒතුව මදුරෙක් වහනකොට අනම මෙබඳු සීලයක් අධිෂ්ඨාන කලා නේද මේ මෙතන පාණගාතය වුණුත් මගේ සිික්ෂාවට සම්බාධිකයක් කියල එක එලවලදාන වෙලාවති අන්නේ වෙලාවතමයි සිල්රකින කාලෙ. පින්න්නත්නී. ඒ ඒ විරති කාලයේ තමයි සිල්රැකපු කාලේ ඒමම සිල්ැ සිල් සමාදගුණ කලේ එයා දවසම සිල්රැලා නෑ එම අතයි බැඳල තිබ බම්පස්සෙත් සිල්රැකෙන් ඕෝන හම සිල්රැකෙන්නේ නෑ දැම් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ ය සිල්රැකීම ගන්න නිකත් නෙමේ ුදුරජාණන් වහන්සේ වදාලෙමකක්ද බුදුරජාණන් වහන්සේ වදාළේ සතෙක් මැරීම පිණිස යම් සංයෝජනයක් තියෙන වනගේ සංයෝජනය දුරු කරලදානී අන්නේ එකයි ුදු දහම ක්‍රම මකක්දද සතෙක් මැරීම පිණිස යම් සංයෝජනයක් තියෙනවා නං අන්න ඒ සංයෝජනය දුර කරලදානක තමයි බුදු දහමය ක්‍රමේ ඒක බුදුදහම් බුදුරජනන්සම සිල්රකරක් ඉන්න අප පිටි ගන්නවේනෑ අපිටි ගන්නුවයි සංයෝජන දුරු කරගන්න කියලා පින්වත්නී එතට සංයෝජන දුරුකරගන්න වනන් අපිට කරන්න වැඩක් තියෙනවාවද නැත්්ද තියනවා තියනෝ වැඩක් එතකොට සම්මොකක්ද සමොකක්ද සත්තු මැරීම පිණිස ඇතිවෙන සංයෝජන ැ සිල් දැන් අපි කියන්නේ සතුන් මැර සතුන් ැරීමෙන් වංවීම තමයි සීලය සතය එකොට සිිල්රැකල තිීනෙත් පොඩ වෙලාවක් කොච්චර පොඩි ලාවක්ද කියනවාවන මේ සත්‍ය එක් හලා ඒ සතාව එලවල ධපු වෙලාව තමයි ඒ සීලේ රැකලාව හැපු කාලේ එතකොට අප මිනිත්තු දෙකනක් තයි බලායයක්ද සිල්රැල තියන්න දවසකර මාලක වෙලාවක් ිල්රකිට බදු දහමේ ක්‍රමයත් ඔය ඔය විදිී සත්තුවලවෙල ිනිිකර නමීම. බුදුදහමි ක්‍රමයේ තමයි සතුන්මැරීම මමි උදාහරණයක් කියන්නේ හැම සිල්පදයකටම මෙ ගලපල බලන්න. සතුන්මැරීම පිණිස යං සම්යෝජනයක් තියෙනවනම් අන්න ඒ සංයෝජන දුර කරනක තමයි බුදුරජනන්සක ක්‍රමී නැතුව ල්රැකපවායි භාරතය හිටිය නැද හිටියනනි ුදු හාමුදුරුව පහල ව කා සිල්රැ පවා හි දීට. ඒනි මහහාමායා දේව මේ බෝධි සත්්‍යයන් වහන්ේ මකුස පිලිස ගන්නකොට පෙවස සමදන්ග ඉදලති . සිල්ල කලතිී නොහිෙන. බුදුරජාන් වන්සේ සිල්පෙන් සිිල් ගැන්වීනේ. ඒ ම සිල්ර ප ද න. බදහම එන බුදුධහමේ ික්ෂකාම වැඩ පිළිවෙරතු ලිතා සවිශේෂ නෝජනයක් කර නොමගදද. බදුදහම කියන්නේ. සතුන් මැරීමෙන් වැලකීම සීලේයට සම්බන්ධයි නමුත් සතුන් මැරීමෙන් වැලකීලා නිකම් මොහේ වෙන දෙයක් බලාන කනදයක් කාල ඉන්නක නිමේයි අපේක්‍රමයේ අපි කියන්නේ සතුන් මැරීම පිණිස්ස යම් සංයෝජනයක් හේතුවෙනවන අන්න ඒ සංයෝජනය දුරු කරලදාන්න තමයි බුදු දම උගන්න. ඇත්තටම පින්නටි මිනිස්සු සතුන් මරන්නේ මොකක් නිසා එතකොට ඒ ඒ සීලේ තමයි දිට්ටි චම්පන්න සීලේකට ගැනම ගද දිට්ටි සම්පන්න සීලේ ිම්පන්න ඇයි අර වචන ඇතින දිට්ටිංචා අනූපගම්ම සීලවා දස්සනීන සම්පන් වෝ කියලා එතකොට දස්සන සම්පන්න සීලයක් වෙන්න ඕන අපිරැකින සීලේ නමුත් ලෝකයේ සිල්රැකීම පිළිබඳව මිනිස්සු ගොඩක් අය කතා කරනවා ගොඩක් අමමතවාදවල තියෙනවා සතුන් මරන්්ඩිපා කියල දැං උදාහරණයක් විදියට ඔය ක්‍රස්ටතියානිි කතෝල්ලික සම්භව තියෙන දස පනත වගේ තැන්වලත් තියෙන බදු දහම කමයන බුදු දහමේ ක්‍රමේ තමයි සතුන් මැරීම පිණිස යම් සංයෝජනයක් හේතුවෙන වනං අන්න ඒ සංයෝජනයේ දුරු කරලදාන්න තමයි බුදු දහමපට මාග පෙන්වන්නේ මො ද මොකක් නිසාද මිනිසු සත්තු මරන්නේය ඇත්තට මොකක් ද සංෝජ සංයෝජන දයයක්තිය නොයිවට පිගැනවාවද දස සංයෝජනකල් ඇත්තටම පින්වත්න්නේ සතෙක් මරන්නේ පුද්ගල තුළ සක් දීති්‍යය තියනිසා. හොඳ ගැඹුරින් බැලුවට පස්තේනවා ද්ගලයා තුළ සතුමැරීම වගේ අකුසලයකට හිත බරවෙන්නේ පුද්ගලතු සක්කා දිට්්‍ය තියෙනෙසා. මමය මේ රූපය කෙරෙ මම වසයෙන් මගේ වසයෙන් මගේ ආත්මය වසයෙන් ගිලගන බැසගෙන ඉන්න නිසා තමයි පුද්ගලයා මගේගේ බැහුණනේද කියලා ඉක්මනින් අර සතාව මරණ තැනකට පෙළවෙෙන්නේ මඳරු එක් මැරුවවා. ඒ වගේම තමයි පින්වත්න එයා හිතනවා. මේ මේ මඳුරුවා නෙමැති රූපය තුළත් ආත්මය කියෙකත් තියෙනවා කියල්. දැන් අසක්කායි දිට්ටිය කියනමකක්ද සක්කායි දිට්ටියේ කියන රූපය ආත්මවත්ය ආත්මේ රූපවත්වය රූපය තුළ ආත්මයක් ඇත රූපන් අත්තතෝ සමනු පස්සාමික අපි කියන්නේ. එකන රූපය තුළ මම මම මගේ මගේ ආත්මය කියලා ගිලගෙන බැසගෙනඉන්න ගතියක් තියෙනවා අන්නේ ගිලගෙන බැසගෙනඉන්න සක්කාය දිිට්ටිය නිසා තමයි පින්වත්නී පුද්ගල සත්තු මර හො ල්පනා කරල බලන් මේ රූපේට රූපය මඳරුවෙක් ඇහෝතුන් ඒ මතුර මරණ මගන්ගේ වැැහුවකිින් අදහසින්. ඒ වගේම තමයි යම් සතෙක් මරණවානං ඒ මැරීමාස්සේ තියනවා වේදනාව සම්බන්ධ අදහසක් එක සුකවේදනාව බලාපොරොත්තුවයි. එක තමාතු ඇතිවෙන දුක්කවේදනාව ප්‍රහාණය කරගඩ. මේ විදියට බලනකොට රූපවේදනා සංඥා සංකාර විඤ්‍යානකෙන පංචාස්කම්දේ කෙරෙයි සක්කා දිට්ටියයක් පවතින නිසා තමයි පුද්ගලයා තුළ ප්‍රාණගාතයේ සිද්ධ වෙන්නේ. එතව ප්‍රාණගාතයේ සිද්ධවෙන්න බලපාන ැඹුරින් බලනකොට, ප්‍රාණාතයේ සිද්ධවෙඩ බලපාපු සංයෝජනයක්ේ නවා මොකද්දේ සංයෝජනය සක්කා අය දිට්ටිය. අපිට බුදුරජාන්සි ගැන්ව සිල්රකරක ඉන්න්න නෙමයි සංයෝජනය දුරකකාර පත් මොද හේතු නිසා හැතිවෙන පලධර්මයක් නතියන්නේ. පිච්ච සමුපන්නඉන්නේ බුදුරජන්සක පණිවිඩේ හේතුන් නිසා උද්ගත වෙච්ච පලධර්මයක් තියෙන්න්නේ එතකොට මේ හේතුන් නිසා උද්ගත වෙච්ච පලධර්මය හේතුන් නිරද්ධවීමෙන් නිරුද්ධ වෙලා යන ඒ නිසා බුදුරජන්න්න සැපටිගැන්වී සතුන් නොමරාාව බිම්බලාගෙන ඉන්ඩනිමි එතකොට සතුන් නොමර ඉන්න කනඇග අතපය පැඳලා තිබත් එයායට සත්තු මරන්් බ අපිට භාගතුන් වහන්සේ වදාළේ සතුන් මැරීම පිණස යම් සංයෝජනයක් හේතුවෙනවනන්ගේ සංයෝජනය දුරුකරන්න අන්න ඒ දස්සන සම්පන්න සීලයක් අප ඒකට කියනවා. දෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනයන සම්පනවා. අන්නේ බඳු සීලයක් නැතුව අපි අට සිල්වි රක් න අරගෙනන්නේ. අපි පන්තිරිි සසාධංන් වෙලා හිතනක්කිින් ඕොන එක බදුදහමේ කේන්ද්‍රගත සීලේ හා ප්‍රබ්බල දස්සන සම්පන්න සීලයක් වෙන්නේ නෑ. ි අද ඉඳලා එකන අපිට බෑපින් නත්න ගොඩක් වෙලා සිල්රැකි සිල් රකිනවා කියල අපිෝ ිල්පද කල්පනා කරර හිටියයට අපි සිල්න කලති නිතාම පොඩි වෙලාවා.ැ මිනිත්තුු සමහරවෙට අපි දවසකට පානාතිපාතා සිල්පදේ උදෙක්ම සමාදං වනාට දවස මිනිත්තු පහක්වත් ප්‍රාණ ාතයේි මොකද අපි ප්‍රාණගතේ සිද් විය යුතු තැනද සීලය දල එකී විරතතියක්ක් වේන්වීමක් සිද් වු වෙලා හරිමාඩු යන ලාවා සිල්ර කකලති එහමනං අපට මේක ජීවිතයේ විශල් අරබු දෙයක් විදිහයට දැකලා මේකට හේතුවන සංයෝජන දුරු කරන තැනකට තමමා අපේ හිතා හදාගන්න වශ්‍ය වෙන්න පුද්ගලයා තුළ ලෝබදේශ මෝහ කියන අකුසල් මූලයන් ඇති වුණට පස්සේ ඒ අකුස දැන් අද මාතුෘකාවයකන අකුසල් මූලයන් ඇතිවීමට බලපාන්නේ වෙනමොකක් වත් නෙමේ තමන්ගේ හිතේ තුළ පවතින අනුසේ ධර්ම තුව පින්වත්නි තමන්ගේ හිතේ රාගානුස්සේ තියන තාකල් අපිට ලෝබේ ඇතිවෙනෝ. රාගකයන් ඇලීමනි ඇලීම තියන තාකල් අපි හිත තුළ ලෝබය උඩුදුවනෝ. පටිගානුසේ තියන තාකල් හිතේ පටික සම්පයුක්ත භාවයක් හිත තුළ තියන තාකල් අපි අපි තුළ දේශේ ඇති වෙනෝ. දේසේ ඇති වෙන එක කාටවත් නත කරන්න බෑ. ඒවගේම පින්වත්න, අවිද්‍යා අනුස්සේ අපේ හිතේ තියෙන තාක්කල් මෝහය ඇති වෙනවා. ඒමන රාගදේශ මෝහවලල්ට බිහෙත් කරලා හරියන්නෑ. රාගදේශ මෝහවල්ට බෙහෙත් කරනවත් එක්කම පින්වත්නී අපිට දක්ෂතාවයක් තියෙන් ඕන අර අනුසය කියලක් අභ්‍යන්තර හිත තුළ පවතින එවන් ඒ ස්වභාවයම අපේ හිත තුළ පවතිනවා සංසාරයෙන් පෝෂණයවෙන්. ඒ සංසාරයෙන් පෝෂණය වෙච්ච අනුසේ ධරමයන් ස්වභාවයෙන්ම අපේ හිත තුළ පවතිනෝ. එ තොට ඒ ඔබ ඒවා ඒවා අනාධිමත් සංසාරින් පෝෂණය ව ඇති නො ඔය පටිගානුස එහෙම ගොඩාක් වැඩිලතින් තිරිසන් ලෝක. මුකද අපි මෙහෙම හිටියට දැම්මේ සුදු ඇඳගෙන අපි මේ වාඩිවල බොහොම සංසුන්ව බැනැහුවට පින්නත්න අපි හරි තිරිසන් ලෝකී පදිලලා තියනවා. ඒ තිරිසන් ලෝකයේ ඉපදිච් අවස්ථාවල අපේ ජීවිතය තුළ හරියට මේ ඔය සමාලාට සත්තු මරාගෙන කන ජීවිත අපිට තියෙන් නැති. ඔය කොටියෝ වලස්සූ. සිංහෝගේ සත්තුව අතර අපි ඉපදිලායින් ඇති එහෙම ඉපදිලා ඉන්නකොට පින්නත්නී අපි තුළ හරියට ම ප්‍රබ්බල විදියට පටිගේම යිහිතේ වැඩරල තිෙන් මකොද සත්තු මොක ආරයම සතු මරාගෙන කනයක් එබඳු ජීවිත අපට තියෙන් ඇති ඒවාෙන් තමයි පටිගේ පෝෂණය ව පෝෂණය වී ඇවිල්ලති අපි සංසාරිකයින මේ එක පාරිබේ පහලවනා නමයිනි එතොට ඒ විදියට ඒවා මුල් බැහැගෙන තියෙනවා අහිතේ ඒවා හිතේ අභ්‍යන්තර හිත තුළ අනුසේ වසයෙන් ඒ පවතින්නේ අනුසේ වසී. එතකොට මේ අනුසය ස්වභාවේම සංවර්ධීත අවස්ථාවට අපිකෙන ආශ්‍රව කියලා. අනුසේ ස්ොභාවේම ඉදිරි පියවර තමයි ආශ්‍රව කියල කිය. ඒවත් පල්වෙවී පල්වෙවී හිතේ තියෙනවා. දැන් අපිට රාගේ උගණ අන්්ඩෝන්න න පිවත් දැ පොඩි ළමයකුට ඉස්කෝලයවල ඇලිීම හදාගන්න විදිී කියල දෙන්න ඕනද නෑ. ි මයකුට පටිගේ හදාගන්න විදි කියල දෙන්නවුන් න්න යා මෙතන කේති ගණ්ඩුවන් මෙන්නමීතැනති කේන්ති ගණ්ඩුවන් මෙන මෙතනිදි ඔයා ගණ්ඩුවන් මෙතනදි වැැලපෙන්ඩුවන් මෙහෙම කණ්ඩුවන නෑ ස්වභහාාවෙන්ම ඒකට අදාල හේතු සකස්සනකට ආණ්ඩනවා වැලපෙනවා කේන්තිගන්නවා දත්මිටි කනවා ස්ොභාවෙන් වෙනවා ඇයි ස්වභාාවෙන්ම හිතේති නව පටිගානු සේකල ස්ොභාව එක සංසාරීම් පෝෂණය වෙලා සමහරත් තිරච්ා යෝනයේ දී එම හොදට ඕවා සංවර්ධනය වෙලා ඇවිල්ලතින්න. ඒක පවතින්නේ හරියට කොහොමද මඩ වතුරයට මඩතියනෝගේ. පොඩි ළමය කිපදුනාම ළමයගේ හිත හරි ප්‍රභාස්වොරයි. හරිම ප්‍රභාවරයි. පුංචි දරුවක් ගිහිත ප්‍රභාවරයි. හිත පිරිසුදුයි. හරිම පිරිසුදුයි නමුත් ඒ හිත ඒ හිත රාගේට අදාළ හේතු සකස්සෙනකට රාගේ ඇතිවෙන සවභවිින් යුක්තයි මොකද නොකැලඹී තියෙන තා කල් වතුරයට මඩ යෙනෝ වගේ මේවා පවතිනෝ අනුසේ පවතින යන්න හෙමයි වතුරස්සේ මඩ තියෙනවනි අන්නේ වතුරාස්සේ මඩ තියෙනකොට කැලඹින් නැතුව බොහෝම සංසුන්ම වතුර තියෙනකොට අර මඩ ටික පින්වත් කැළඹින් නෑ දෙ මඩ ටික කැළඹින් නැතිකොට උඩින් වතුරෙන බොන්්ඩත් පුළුවන් එච්චට පිසුදුයි ැයි අතුර පිරිසුදු අන වගේ පොඩිළමයකි චින්තනය ප්‍රභාස්වරයි පබස්සර ිධම්භික්කවේ කියනක හිත ප්‍රභාසරයි ප්‍රභාශර හිත කිිලිටි වෙන්නේ කොහොමද. ආගන්තුකගේ උ පක් කිලිටේ උපක් කිලිට ගන්තුකුපක් ලේසවලින් කිලි වෙනවා. එකන ආගන්තුකව දකින රූපය ශබ්දය ගඳසුවද රසය පහස අරමුණු මෙ මේවිදියට අපි ආගන්තුකව ගන්න දේවල් නිසා අපේ හිත කිිලිටි වෙන. එහම අප හිත කිිලිටිවෙන්නේ. එතඩේ ප්‍රභාශවර අහිත පොඩිළමේගේ හිත මුලින් ප්‍රභාස්වරනයි ඒ ප්‍රභාස්වර හිත එහෙම තිබුණට ආගන්තුක උපක්ලේ සත් දෙකයා ගනු දෙනු කරනකොට ඒයාගේ හිත තුළ රාගේ ඇතිවන හේතු රාගගේ ඇතිවෙන ස්වභාවේ මූලික වසින් හිතේ තුළ තියනවා. කොහොමද තියෙන්නේ වතුරයට මඩ තියනෝ වගේ. වතුරයට මඩ තියනකොට ඒ මඩ කැනු කැලඹී තියන තාකල්ල හෙම තියනෝසංසුන්. හැබැයි වතුර එක හෙටම ට ැඹුවොත් අර මණඩ ික වතුරත් එක එකතු ඉන්නද එකතු වෙනවා. හැබැයි වතුරටික නොකැලැබී තියන තා කල් පිරිසුදුම වතුර වනත් ගන්න බැරිද පුළුවන්. පිරිසුදුම වතුර වනත් ගන්න පුළුවන්. එතොටේ පිරිසුදුම වතුරවුනත් ගන්න පුළුවන් වනාට නොකැලබී තියන තා කල් විතරයියක්. එහෙමනං අපේ හිතේ ස්වභාවෙන්ම අනුසය ප ධර්මයන් පවතින නිසා තමා අපිතුළල ලෝබේ ඇතිව අන්න ඒක දැනග. අනුසේ පවතින නිසා තමයි අපි තුළ දේශයේ ඇති වෙන. මොනානුසේ නිසාද දේශය ඇතිවෙන්නේ පටිගානුසය නිසා. මොනානුසේ නිසාද ලෝබය ඇතිවනි රාගානුසය නිසා. මොනානුසේ නිසාද මෝහය ඇතිවිෙන අවි්‍යානුසය නිසා. ඒනම් රාගානුසයත් පටිගානුසයත්, අවිජ්‍යානුසයත් කියන අනුසේ ධර්මතුන නිසා ලෝබදේශ මෝහ කියෙන අකුසල් මූලයන් ඇතිව වෙන. මේ අකුසල් මෝලයන් ඇතිවෙන තාකල් අපිට ඉප දෙෙන්න්න වෙනවා අන්න එක තමයි අවුල මේ අනුසේ ධර්මයන් අපේ හිත තුළ තියෙන තාක්කල්ම අපට ඉපදෙන්ඩ වෙනවා එතු ලෝබ දේශ මෝහ පදනම් කරගෙන පුද්ගලයා තුළ සිතිං කයින් වචනින් අලුතින් කර්ම කරෙනවා එතර යාලුතින් කර්ම කෙරෙන්නේ ලෝබේ පදනම් කරගෙන දේශේ පදනම් කරගෙන මෝහය පදනම් කරගෙන තුට ලෝබදවේස මහෝ පදනම් කරගන නැවත නැවත ඒ පුද්ගලයා තුළ කර්ම සකස් වෙනවා ඒක තමයි සාමාන්‍ය සාමාන්‍ය ස්වභාවය පුද්ගලයා තුළ. සත්වෝ ගුහායන් බහුනාබි චන්නෝ බුදුරජානන් සෙහිමයිවාදාලෙ. කොමද සත්වයාගේ ස්භ ස්වභාවයෙන්ම ඇලුණු ස්වභාවේ. ස්වභාවයෙන්ම ඇලිලයින්නේ. එතවට ඒ ස්වභාවේ ඇලිලා ඉන්න පුද්ගලයා තුළ, මුලාව පවතින වනං, මෝහයේ පවතින වනං. ඒ මෝහයේ පවතින තැනක මෝහේ පදනම් කරගෙන අත්දකින අත්දැකීම තුළ එයා තුළ පින්වටටි නොී කර්ම සකස් වෙනවා. දැහොයි කරම සකස්වීම තුළ බුදුරජාණන් වහන්සේ අපට ඉතාම ලස්සනට පැහැදිලි කලාා. තමන් තුළ පවතින ලෝබදේශ මෝහය පදනම් කරගෙන තමයි පින්වත්න පුද්ගලයා තුළ, අලුත්කාරම සකස්වේන්නේ. නවකරම ගොඩ නැගෙන්න්නේ ලෝබදේශ මහය පදනම් කරගෙන. එ ලෝබදේශ මෝහය පදනම් කරගෙන නවකරම ගොඩ. ඇත්තට මේ ලෝබ දේශමහ කියන්නේ පටිච්ච සමුපාදය අනුව බලනකොටට අවිද්‍යාවටයි බවතන්හාාවට. පිකේ ඒක විදිනි බුදුරජාන්ස පැදිලි කරන මේ දයික තැනක කියවා අකුසල් අකුසල් මූලයයි අකුසලෑ ගැන පැදිලි කරනවා. අකුසල් මූල විදිහයට ලෝබදේශ මහෝ පෙන්නවා. අකුස ලේබදියට කයින් කෙරෙන අකුසල් වචනයෙන් කරනෙන අකුසල් මනසින් කෙරෙනකුල්කෙන අකුසල්ටික පෙන්න්නනවා. එතුොට කයින් වචනෙන් මනසින් කෙරෙෙන අකුසල් විදිහට පෙන්නවා ඒවා කෙරෙ අකුසල් මුල් නිසා කියල බදුරජන්ාන්ස පැහැදිලි කරනවා. ඇත්තටම පින්වත්නි ලෝබය කියන්නේ තන්හාාවටමයි. ලෝබේ කියන්නේ වෙනමොකක් වන්නේමි තන්හාාවට. මෝහය කියල කියන්නේ අවිද්‍යාවට එහෙ නම් බලාගෙනය්දී. අවිද්‍යාවයි බවතන්හාවයි තමයි ලෝබදේස මෝහ කියලාවා දාළෙ. දැන් අවිද්‍යාවයි බවතන්නාවයි දෙක තිබ්බත් චරාමරණ දුක ඇති වෙනවා පටිච්ච සමුපන්නවා. අන්න ඒ නිසා තමයි මේ ලෝබදේශමෝහක්ෂය කිරීම තුළ දැම්ම පිනතුන් මේ මාතතුෘුකාවේ තියෙන ලෝබදේශමෝහ අකුසල්මෝලයන් පුද්ගලයා තුළ තියෙන තාක්කල් කරමක්ෂය කරන්න බෑ. එක ඇත් කර්මක්ෂය කරන්න බෑ හේතුව. හේතුව මේ සමේ ජීත ගට ගැහිලා තියනෙ කොමද පින්නත්න්නේ මේ ජීවිතය තුළ මේ ගැට් ගැට ගැහීම සිද්ධ වෙලා තියෙන්නේ වෙනමොකක්වත් නිසාන්නේ මේ ගැට ගැහිීම සිද්ධ ලතින අවිද්‍යාවයි බවතන්හාාවයි නිසා. එතකොට ලෝබයයි මහයයි කියනමකක්ද විද්‍යාවයි බවතන්නාව. දෙ ලෝබය කියන්නම තන්හාාවට. නමුත් ලෝකෙ තන්නාවටත් කලින් අද්‍ය අවිද්‍යාවතමයි බලපාන. දැ කර්මක්ෂය කරන්න බෑ කියලා කියන්නේ. ලොබදෙ සොහ තියෙන කල් කරමක්ෂය කරන්න බෑ කියලා කියනෙ හරිම සාධාරණ කතාවක් හේතුව අවිද්‍යාවයි බතන්නාවයි තියෙන තාකල් ජරාමරණ දුක ඇති වෙනවා මොක ජාමරණ දුකට හේතුව මොකක්ද පින්ොත්න්නේ දැම අත්ේ දින ජරාමරණ දුකට හේතුවමොකක්ද හේතුව තමයි පින්වත්නී ඉපදීම ඉපදීම තමයි හේතුව එතුර ජාමරණ දු ඒකන දැන් අප ඉපදුරු නිසායේ ලෙඩවෙන්නේ වයසටයන්නේ මැරෙන්නේ අඩන්න වැලපෙන්නේ සෝස ඔක්කොම වෙන්නමක්ක් නිසා මෙහි උපන්නිසාන මිනිස්සුහිතන එ ැරුණ අනං හරි කියලා මිනිස්සුන්ට මේ පටිච්ච සමපාන්න ධර්මතාව අවිද්‍යාවයි බවතන්න ාව ගැ ිලෝබදේ සොහ ැන්න ොදන්න කමට හිතන මරුණ පස ඔක්ොම ර මිර යන කියලා මිනිසු අසබනවා. එතකට සමහරයිවා බෙල් වැලදාගන්න කෝච්චියයට බෙල්ල තියෙනවා. නොයෙක් දේවල් කරනවා ඒ හිතරගෙන මැරුුණට ක්ොම් ප්‍රශ්න වරයිේ. යා දන්නේ නෑ මරණින් එහා පැත්තට වඩා බිෂිස්සුුණු ජීවිත තියෙනවා කියලා ඒ යාතුළ ඇති ඒ තකට දැන් සියදිවි හානිකරගත්ත් එයට පස්සේ මොන විදියට තන්ගි ජීවිතය නැති කරගත් එතන පින්න්නත්න ලෝබදේස මෝහ කියන කාරණා තියෙනවද නැද්ද තියනවා එකන් ලෝබදේශ මෝහ සහිතවනම්යා යා මිය ගිහින් තියන්නේ ඒ ඇතිවෙච්ච කාරණය පදනම් කරගනයාගේ උපත සකස් වෙනවා එක තමයි වෙන්න ඔය උොන්න විදිට මැරුණු නදදියට මරුණත් එතන දේ ේයෙන්න පි. පටිගානු සේතියෙන් එතන හිති. ඒ මැරණ වෙලාව හරි අමාරු හේතුව මරනාසන්න වෙලාවේ ඔබ දැකල ඇති මැරිච්ච මිනිස්සු බෙල්ල වැලදාගනම එහම මල පහ පිට වෙලා. එතකොට ඒ මගේ බෙලාවක ධර්මයක් මතුකර ගඩ ලේසිවේද. ලේසිනෑ මැරින්නි පින්වත්නී පොළොවේ පස්කාගන මැරින් ඔය වසී එහෙම මැරෙන මිනිසු දිහහා බැලුවන් පේනවා එතන පොළොවෙ පස්ටික මිටිකර ගෙන අත්තයෙන් මැරි ලතිෙන් එතකොට ඒ වගේ බෙලාවක මැරෙනකොට පටිගාණුසේ මයි මතුවෙන් අර විඳවීීමකොට පින්වත් හිත තුළ පටිගානුසේ ඇවිල්ල තියෙනෙ මහරලාට ඒවෙලාවට අර තවත් පිරිසක් ගැන හරිම දේශසාගත හැඟීමක් එන්න පුළුව යිතාම පටික සම්පයුක්ත අදහසක් එන්න පුළුව මේක අකමැත්තෙන් ුනත් අපට කියන්න වෙනවා දැන් අපි තමක ජීවිතය මකාකාරි යුද්ධකින් මැරෙනවා කියල යුද්දකින් මැරෙනවා ඒවට දැන් අපි කියනෙ රට ජාති වෙන මලා කියලා මුන්නන් තරන් දේ ඉද ජවිත හමාර කර මකන හැමෝම නමේ බහුතර පිරිසක් හරිම දේනි මැර තවත් පිරිසක් කරයි මහ පටිග්‍යානුසේ බලවත්වන දේශේ පදනම් කරගන පින්වත්න අවංග කතාව ගත්තු ඇත්ත කතාව ගත්තු. අපි කියන පුලන් ලස්සට ම සරට ජාති වෙනෙන් ජීවිත පූජා කලයි වම කියනපුල මිහින්නයටට. නමුත් යධාර්ථයේ බැලුවට පස්සේ මරනාාසන්න මොහොතේ මුන්න තරම් පටිකයකින්ද ජවිත හමාර කර. මං කියන යුද්ධයට යුද්ධය කරන යුද්ධ තුළ ඒ බුදුරජන සදකල ජයව ේරම් පස දක්න්ේ පරාජ යුද්ේ බුද මක ැතේ. යුද්ධේදී පින්වත්න ඒ යුදවදින සෙබලා එක්ර ජීවිත පූජාවක් කියලා හිතන්න පුළන් යාගේ ජීවිත ධර්මයක් තිබොත් ධර්මයයක් තිබ්බොත් ධර්මයත් එයයාගේ ජීවිතය ඇතිබ්බොතුන් එයා ධර්මය ඔස්සේ යන්තන් ජීවිතය අමාර වෙනලා ධර්මය ඔස්සේ හරි බලන්න ැනකට යාගේ හිතැහැදි. තංක ඩාධදනෙ පටිකයෙන් වැරේ. So high, anything, ැ මේ ුද ක්සේරු කරන්න ම කියපු කතාවක් නමේ නමු යුද්ධේ න මේ ඔය සියදි විහානි කරගන්න හැම කෙනෙක්ම ඇගේම හිතේ පටිගානුසේ බලවත්වල මැරණේ ඒ නිසාය උපතක් කරා යනකොට ඒ ඊට අනුව තම විපාග පිණනිස කරම හැදිල ජාතිය පහලවෙන්නේ හරිම අවදානම් ඒක ඒ මිනිස්සු දන්නේ නෑ සියදි විහානි කර ගැනීම මෙබඳු අවදානම් තත්ත්වයක් කියලා නමු බුද්ධ සාහසර තින්නවා සියදි විහානි කර ගත් හාමුදුරු ඔය මහන්සලගේ වක්කලී හාමුදුරු සියද විහාහනිි කරගන තියෙන. ඔය සන්නසර හිපනක්කින් හැබැයි උන්හන්සේලාට එෙ රානුසේවත් පටිගානුසේවත් අවි්‍යානුසයව තහිතේ බලවත් වුණ නෑ. උහන්ස නිරෝධය අධිෂ්ටාන කරගන ඒ නිරෝධය අධිෂ්ාන කරගෙන නිරෝධයට සමාධින්න පුළුවන් අධ්‍යාත්මික ප්‍රවේශයක්තියක් නැ උහසල ජීවිත නැතිවුණ. එසා උහසලා තවත් උපක්ර ගන නමුත් සානිකිිකුඩ හෙම කරන්න බෑ මානිිකනකට හෙම කරන්න බැරි ගුල්න්ගේ ිවිත ධදරයක් ැති නිසා. පින්වත්නී භාග්‍යවතුන් වහන්සගේ ධර්මී බැලවාම අපට තේරෙන දෙයක් තමයි අපට පැහැදිලි වන දෙයක් තමයි මේ ලෝකයේ නැවත උපතක් කරා යනවනම්. ඒ උපත කරා යන්ඩ අවිද්‍යාව කොහොමත් බලපාලාතියනවා. අවිද්‍යාව කොහොමත් බලපාලාතියනවා මේ රාගදේස මෝහ කියන කාරණයම පදනම් කරගෙන තමයි ජරාමරණ දුක පැනවිලා තියන්නේ ඒ එක වෙනවිදිියකකි වතුන් පින්වත්න ජරාමරණ දුකතියන්නේ උපන් නිසා උපදින්නේයි උපදින්නේ විපාක පිණිස කර්ම කරගත්ත නිසා විපාක පිණිස කර්ම කරගත්ත නිසා සිතෙන්කයන් වචනෙන් විපාක පිණිස කර්මකරගත්තාම අය උපදිනවා එතකට දැන්ම ලෝබදේස මෝහ කියන එක අකුසල් මූලනං අකුසල් මුල් නිසා මොනවදයා කරන්නේ අක්කුසල් අන්න බල අකුසල් මූලයේ පදනම් කරගෙනයාය තුළ ක්‍රියාත්මක වෙන්නමනවාද? අකුසල්. කුසල මූල පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනමනවාද කුසල්. එතු ලෝබදය සමෝහෝ පදනම් කරගනම තමයි. මේකම තමයි පින්වත්න බුදුරජාණන් වහන්සේ සම්මාධිට්ික සූත්‍රයේද කියන්නේ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති එත්තාාවතාපිකෝ ආවසෝ අරියසාාවකෝ සම්මාධිට්ටි හෝතී කියලා. මහනිනි අකුසලේ ද අකුසල් මූලේද කුසලේද කුසල් මූලයේ ද දැනගත්තෝතු ඒ කාන්ත වසයෙන් මහනිනි එයා සම්මාදිිට්ටයට පත්වෙන කිය. නරහත්තේ කම යන්න පුළුවන් හේතුව මේ තුළත් මේ කියන්නේ පඩිච්ච සමුපපාද කතාව මයි. හේතුව පින්වත්න විපාක පිිස කර්ම සකස්වනයකට අපිත් පටිච්ච සමුප්පාදයකනවා බවය කියල්. බවපච්චයා ජාති භව නිසා ජාතතිය පැවෙනවා ාති පච්චා ජාමරණන සක පරිිදිව දුක්කදොමන සපා ජාතිනිසා රාරණ දුක පැනවෙනවා. ඉතුර මේකම තමයි මේ කියන්නේ බවපච්චයා ජාති විපාක පිණිස කරම සකස් වුනු. විපාක පිණිස කරර්ම සකස් වෙන්නේ ලෝබදේශ මෝහෙ නිසා. මිනිස්සු ලෝබදේශ මෝ නිසා තමයි අකුසල් මූල නිසා තමයි අකුසල් කරන්නේ එතට අ අකුසල් සිතිංකයින් වචනෙන් කරන්නේ සිතිංකයින් වචනයෙන් කරන්න කරන්න මොනවාදේ රැස්සවෙන්නේ නවකාරම සනකස් වෙනවා නවකාර්ම සකස් වනාට පසේ ඒ කරමය කියන භූමිය තිබ්බොත්ධම නැවතත් විපාග පිණිස කම හදිල ජාතිය පහල වෙනවා. ඒ භූමිය තුළ ජාතිය පහල වෙන. ඕක තමයි වෙන්නේ. තුටද මේ කර්ම සකස්යෙන්නේ ඇයි ඕන බලන්න මේ ලෝබදේස මෝහ ගැලපෙන විදි පි්ච ස උපාදයට මේක ගලප මේක තේරුම්ගත්ට පස්සේ පින්වත්නයාට හරි පහසුවෙන් කර්මයක්ෂය කර ලදාන්න පුළුවන්. ඉර්මස විපාග පිණිස කර්ම සකස්වෙන්ි මොකක් නිසා හිතේ පවතින උපාධානය නිසා ඒ අපිගැන උපාදාන පච්චේ අබවෝ කියලා උපානය නිසා තමයි විා පිස කරම සකස්ය උපාධානය කියන්නේ මොකක්ද උපාධානය කියල කියන්න හිතෙන් බැඳී යනවා උපාධනය කියන්නේ හිතෙන් බැඳෙනවා දැඩිව අල් ගන්න අ එකකටයි උපාධානය කියන්න එතොට දැඩිව අල්ලගන්නේ කාමෝපාධන දිිට්ටි උපාන සීලබ උපාන අත්වවාද උපාධනක උපදාාන හතරක් ය මේ දැඩිව අල්ල ගන්න ගතිය මතුවෙන්න මොකක් නිසාද පිවත් ඇයි දැඩිවල් ගන්න හක්ද දැඩි අල්ල ගඩ හේතු දැඩ්ඩිවල්ලගන්නේ උපාධානයට හේතුමකද. ඔොකු දටිගන ග්ඩ වන පින්වත්මි. තන්හාපච්චේ උපාදාන තන්හාභ නිසයි උපාදාානයුන් තන්නාව නිසයි උපාධනය වුණ. ඩැ අපි අර ලෝබදේශමෝහෝවලින් තන්හාාව කියලකිවේ මොකදද සමාන කලින්. ලෝබට ලෝබේකි වේ එදැම් බලන්න මේ පඩිච්ෂ සමුපපන්න කතාවක් මයි මේ ලෝබ දේ ස මෝකෙ අකුසල් මූල කියල කියන්නේ එතකොට ලෝබය ලෝබයම තමයි තන්නාව කියලා කියන වෙනමොකක්වත් නෙමී තන්නාව කියන්නේත් ලෝබයට ආබේනිකම තත්ත්වය තමයි එතකොට මේ ලෝබය නිස් ලෝබේ පදනම් ලෝබය අකුසල් මූලයක් නං එක අ කුසල් මූලයම පදනම් කරගෙන නැවත නැවත කර්ම හැෙනවා කිවන්නේ ඇ උපාන පච්චය බව බවපච්චය ජාති කියන කතාවස්ේ මේ හොදට අනකොට තේරේ තවදාවක් පින්වත්නී තන්නාපච්චේ අවපාදාන නංකිවමේ ලෝබේටමයි තනාා කරන්න ගියාට පස අපි මොනුවටද තන්නහා කරන්නේ ලෝක අප අපි තන්නා කරන්නේ ඇසට පේන රූපේට එවට අපි නොමොනත් රූප තන්හා අපි තන්නා කරන්නේ කණට හැෙන සබ්දේට එකන බ්ද තන්හා අපි තා කරන්නේ නාසේට දැනෙන ගඳ සුවන්දට ගන්ධ තන්හා අපිතන්නා කරන්නන්නේ දිවට දැන රසයට රස තන්නා අපි තන්නා කරන්නේ කයට දැනෙන පහසට පොට්ටබ්බ තන්නා. අපි තන්නා කරන්න මනසට නාර මනුවලට දම්ම තන්නා ඕයිට වඩ ලෝකෙ තන්න වන්නේ පින්වත්මි රූප තන්නා සබ්ද තන්නා ගන්ධ තන්නා රස තන්න පොට්ටබ තන්නා දම්ම තන්නා විතරයිති ඉන් ලෝකි ඕ යිඉට වඩා එක තන්නාවක් වත් අපි තුළනෑ එතකොට එහේ නම්ම තන්නාව කියලා කිව්වේ ලෝබේම තමයි පැත්කි දන්නාව ඇතිවුණාට පස්සේ තන්නහාාව ඇතිවවෙච්ච දට හිත බැඳිරෝම්. අන්න දන්නාපච්චා උපාදාන. ඇහෙන් පේන රපට න තන්නාකරේ රූපයටට අපේ හිත බැඳින්න ඇද. බැඳ බැඳන්නට ගරුවක් කියන්නේ එත්තනම බැඳිනවා. ඒකයි බුදුරජනාාන්සික කියන් තදූපදාන එකට ධර්මී වාක්‍යයක් තියෙනවා උපපජ්ජති නන්දිී නන්දිය යම් තැනක ඇතිවුනෝතුන් එතනම යිපින් අති උපාදාානය කියනවා යම්කි ස්තන්නාවක් යම් දෙයක් ඇති වුණොත් ඒ තන්නාව ඇතිවෙච්ච ැනම උපාදානය එතන උපාන උපානය කැන පැමි කර මේ විනාඩි දහයක් විතර යන්නෑ මේ ක්‍රියාවල විනාඩියක් යන්න එත් නෑ ඉත්තාම කෙටි වෙලාව එ මේ වෙලාව ගණනය කරගන්න බෑ මේක ගණනය කරගන්න චිත්තක්ෂණය ගණනය කරගන්නඩ වෙනවා මේ හිතේ ඇතිවන ක්‍රියාව ච්චර රුද්දේකකාරි ඉින්වත්න මේ ලෝකයේ උපාධානය ඇති වනොත් යමකට. තන්හාාව ඇතිත් තන්්හාපච්ච වපාදානං හිත බැඳින වයේ තහාාව ඇතිවෙච්ච දට. බැඳුනට පස්සේ බැඳිච්ච බැදිච්ච තැන්බල දැන් රූප තන්න්නාවඩං උපන්නේ රූප තන්නාව ඇතිවෙච්ච තැනකම එතනම උපානය තද උපදාන ඒකමයි උපා. රූපය උපානය කරගත් ඒ උපාධනය කරගත්තොත්. ඒ පසේ උපාන පච්චයා බව විපාකපිටි කරම හැදෙන කොහොම ැදෙන්නේ. ඒ ඇහෙං උපානය කරගත් එක නිසාපින්වත්න ඒක මගේ කරග්ඩ. තමන්ගේ වසගේතියාගන්න සිතිං කයිෙන් වචනෙන් කොච්චර දේවල් කරඩුවන් අන්න කර්ම සකස් වෙන. අවිපාක පිණිස. සිතිංකයන් වචනෙන් අලුතින් කර්ම හැදෙනකොට බාවපච්චයා ජාති ඊට අනුව ආහිපදන. උපන්නට පස්ස. එපදීම විදියේ ආකුළු තියටනුව ජාමරණ දුක ජාතිපච්චා ජාමරණ සෝක පරිදිව ඕක තමයි සංසාහර ගමන එතකො දැන් උපාදාානය වනේ තන්නාව නිසාන තන්නාව ඇතිව වුණෙමකක් නිසාද තන්නාව ඇති වුණේ ස්පාර්සය නිසා ේදනාව නිසාතර තනවාවද එක එහැ දන රූප විදිනකොට වි විදින එක තුළ තමයි තන්හා ඇතිවෙන හෙ දකින රූපේ විදිඳනවා අපි එතුකොට විඳ විදිනකොට පින්වත්න විඳීමට අදාලවත් මේ අපි තුළල පින්වත් ලෝබදේසමයි ඇතිවෙන්. විදිනකොට විදදිනොට ැ ඇහි රූපේ විදිනකොට සුකේදනක් ඇතිවුණොත්ති මෙතන ලෝබය ඇතිවෙන දුක්වේදනාවක් ඇතුුණොත්තිේ මෙතන දේ ඇව වෙන පටිගේ ඇතිවෙනවා. පින්වත්ටි මේ ලෝබදවේස මොහ පදනම් කරගන්න මයි සංසාරික ජාලයේ ගැටගැන මික පටිච්ච සමුපන්න උඩට පහ ටොත්ත තේරුම් ගත්තට පස්සේයාට මේ ලෝකේ අතැහැරෙන ෝබයක්වත් දවේසෙයක්වත් මෝහයයක්ව හ ගණ්ඩ දෙයක්න මේ අතාර්යේයට බැහල බලනකොට මේ ලෝක මනවා දහෙම ගන්න යෙන්නේෙ එක තට පේෙන්නටන් ගන්නවා දැ වේදනා පච්චා තනන්න ෝක ඇහහි විදින අනින් විදින නසේ විදිනවා දිවෙන් විදිනවා කයිය දින මනසි දිනවා දින දින විදින තැන්වල විඳන විඳදින දේතට තන්හා කරන වේදනා පච්චා තන්න වේදනා ඇතුුණ මකක් නිසා පස්ස පච්චය වේදන ස් පරිසය නිසා. ය හැ රූප දකින මට්ටමපු නිසාතමයි දැක් දේ නිසාේ දැකපු දේ දන්නාවපනන්නේ දැකන ත තන්හාඋපදන්නේ දකින ට්ටමින්න්න කෝමද ඇස ද රූපේ හැවි ාන ද තුන එකතු මේේතු න එකකතුීමටෙන ස්පර්සයකය ඒතු එකතු වෙන ගොට එකෙන අපිස් පර්සයකල් ඔයතු නකතුව තම ඉස්පර්සයකයනන් කට ස්ප පසු නේමක් නිසාද නනාමරූප නිසාමඟම විස්තර කරන්න යන්න අපේ දේශනාවට කාලාිවරවෙන්න නිසා ස්පරස ඇතිවුණනි නමරප ඉස් පරසය ඇති වුණේ සලායතන නිසා ඇස කියලා ආයතනයක් තිබ නිසා චක්කා අයතන සෝතායතන ගානායත ිව් මෙම නැත්තන් ති ස්පරස වඩ තනක් නනි සලායතන කියනවා ඇතිවෙනි නාමරූප නිසා. මේ වගෙන අපි බන කියලති නොමීට කලි. නාමරූප කියෙක ඇති වවෙන්නේ වි ්ඥාය බැහගත්ත නිසා විඥාය බැසගත් ඇත නමරූප වැඩෙන්. ර්වාාසයක් ඇතුලේ වුණනත් නමරපධර්මයන් වැඩෙන්න්නේ විංඥානයක් බැහගත්තොත් විතර විඤ්‍යානය බැහත් නත්තැම් ගැබ නාමරූප වැඩෙන්න්නේ නමරූප වැඩෙන් ත්තම් සලාහිතන වැඩින්නේ නමරපච්ච සහල ඇස කියලා හිතනයක් කනකිලාහිතනයක් ැ ගර්වාාස බිත්තියක් ඇතුළි වැඩන්නේ එන විඤ්‍යායයක් බැහැත්තොත් විතරයි කලයේ වැඩන්නේ එකත් මතකතියාග විඤඥානයයක් බැහැගත්තිනත්තන් කලයක් වැඩන්නේ. එ නිසා අපිට කිසිම අයිතියක් නෑ ඇබෝෂන් කරන්න ග්සා කරන්න කිසිම අයිතියක් නෑ මොකද බුදුරජාන්නන්සික දේශනාවට අනුව බටහිර ලෝකී ගොල්ල එක කතා කියන මස්තුනින් ගක්්සා කරන්න පුුවන් අවරුද්ධ සතිතු නම් පුලුවන් සතිහතර එම් පුලුවන් සති පහහි පුලුවන්කිගොලු කියන දැ සහරටල නීතිගතර තින ඉගුල් බෞුතිකවාද නිගොල්ලට මේ බඳු මහ මේ පුද්ගලයා සතාන ගතව ඇතිවන සාරක යාාල ගෙනන කතාක ගුල දන්නන්නේ නෑනේ. ඒ ගුල්ල කියනන් සතිතුනකින් ගක්්සා කරට කිසි ප්‍රශ්ටයක්ක්ය කියලා නමු අපට එක කරන්න බෑහේතුව තමයි විඤ්ාන පච්චා නාමරපන් විඥානය බැසගත්තේ නැත්ත නමරප කෙක් වැඩින්නේ කලයක් බව දැන ගැනීම තුළම තියෙන වි්ඥාය බැගත්ත කියන එකයි එතකොට නාමරූප පච්චය සලාහිතන නාමරූප වැඩින් නැත්තන් සලායතන වැඩින්නේ සලාතන එ චක්කාා තන ඇස කියලා ආයතනයක් කලේ වැඩින්නේ ක කියලාතන වැඩි එක උදවද නාමරූප පච්චා සලා ත නාමර පොඩ දවදර වි ්‍යා පච්ච නමරප වි්ඥානයක් බැස ගැනීම නිසා. ඒනිසා ඒ නිසා බුදුරජාන්සේ එකන කලලයක් බව දැනගත්තොත් එතන ප්‍රාණයේ කලලයක් විදියටට වෛද්‍යවරය නිරදේශ කරන වනං දැනගන්න වනන් ඒට විධ පරීක්ෂණ තියෙනවනනි ඒවන් ැනගන්න වනන් ඒ දැනගැනීමෙන වි්ඥානය බැගෙන කිය එක. ා බැගත් නැත්ත තන නාමරපන මරූප්චා සලතන සලා තනෑ බැරි වෙලා විඥාය බැගත්ත නැත ්‍යානහිම ැල පිටුණොත් කලෙෙන් විඤ්ඥාන පිට වුණොත් එතන පින්වත්න ඒ කලලේභෝෂණ වෙනෝ එතන කලලේ තියන්නේ විඤ්ඥාණ පිටවුණුත් ඒ කලලේට පවතින්න බෑ ඒකයි සති ගනන්ගිහින් දරුව ග්සා වෙලා යන්නේ ස්ොභාවික වෙනක ඒ ඕක් තා ගැඹුරුකාරණයම බුදුදහමේ තියෙන විශලේෂණය. එතකොට ස්ොභාවිකවක වේ ප්‍රා ගාතයක් න මේ නමුත් පන්න ව ගැමරින් බලනොට ම පඩික් සප කතාාවක්ක ව නෝෂතාවක්ටම. විඤ්ඥානයේ ප්‍රත්තියකර නනාමරූපවැඩෙනවා නමරූප නිසා සලාහිතන වැඩනවා සලාහිතන වැඩවා මස් පසව වෙන ස් පසය නිසා විඳදිනවා මිහිද ඇතිවන ක්‍රියාවල. විදින දේයට තන්නවාදාගන්නවා තන්නාව නිසා ඒවාට බැඳෙනවා බැඳීම නිසා විපාග පිනිසා කර්ම හැදෙනවා ඊට අනුවූ ජාතිය පහලවෙනවා. එතකොට මේකට බලපෑවේ ඕන බලන්නේ ඔබ හොඳර තේරේ විඤ්ඥාය විඤ්ඥානයක් බැසගත්තේ ඇයි වි්ඥානය දෙවිකෙනෙත් දැම් මද. ැන් කලයෙකොට වඋනත් විඤ්ඥායේ දෙවිය දුන්නා කියලා හිතුවට දෙවියෝ දෙවියොන්ට කරන්න පුළුවන් හපන්කමක් නෑ. විඤ්ඥානයක් බැහැගන්න මොකක් නිසා. ියොට පතුරට දී විඥාය ඥ්‍යානය බැගන්න තැනට වැඩ කරගන්න බෑ. එක දෙවියන්ට කරන්න පුළුවන් හපංකමක් නමේ විඤ්ඥානයක් බහින්නේ සංකාරපච්චයා විඤ්ඥාන සංස්කාරවලටානුව පු්්‍යාබි සංකාර පුඥ්්‍යාබි සංකාර ආනිංජාබි සංකාරි කල සංකාරය බලපාල විංඥානය බැහැන්. ඒකට මෞ්පියන්ගේ සංකාරවල බලපෑම කෝමද ක්‍රියාත්මකවෙන්න කියලා බලන්ඩුවන බැහැගත්ත විඤ්ඥානයේ පිි මකැනෙ අම්ම තාත්තගේ සංස්කාරවල බලපෑමෙන් දරුවකු වි්ඥානයක් පිළිසිඳ ගන්නවා කිෙම නෙමේ ම කියන්නේ විඤ්ඥානය පිලිසිඳ ගන්නේ කර්ම ශක්තිය අනු කර්මී බලපානු. ට කෙනෙ කහන්නත් පුලුවන් විඤ්‍යානය එක පාර පිට වෙන්න දැන් අරන නන්න පුලුව ේදේශ වාගනයටය දැ බහන්සමික වනේ විඤ්ායේ පාර පිටවනොත්ේ ඒ කලයට ගැබතුළ වැඩෙන්න්න බෑ කියල. ඒ කලේ පිටවෙන්න්න ඕන කියලා ඇයි එහෙම වෙන්න කියලාහන්න පුලන් ඒම වෙන්න විං්ඥාන ආාවට කියියට අපිට ඕනඕන විදියට පළවෙච්ච ක්ටිමේ විඤ්ඥානයේ සංකාර පදනම් කරගෙනයි පළවෙලතිෙන්. සංස්කාරව ආකෘතියට අනුව ව ඒනිසාමයි බුදුරජනසමදක්ළ මහනනි කර්මයමයි දායාදේ. කම්ම දායාදු කම්ම යෝනි අනේ වචනක ුත්තියනවා කම්ම යෝනි යෝනිිකය උත්පත් ස්ථානය කර්මය උපත් ස්ථානය කියලා ධර්මීය කියන කම්ම යෝනි කම්ම බන්ධ ඥාතිවරයා කර්මය කල්්‍යනංව අපාපකං අතස්ස දායාද තමන්ගේ දායාදේ කර්මය හිනිසාතමයි අපි බුදුජනස සමදකල හැම ැකම කර්ම ධිපත්වයක් තිනෙන හැබයි දුරජනස් වදාලා කර්මයෙක්ෂය කරන්න පුළුවන් කියලා. එතවට මේ විදිට සංකාර කෙරෙන්න්නේයි මො නිසා සංකාර කකිරින් සංකාර කෙරන්නේ අවිද්‍යාපච්චා අ්‍යාව නිසා අවිද්‍යාවකව මෝහයට අපි ලෝබදේශ මොහල අවිද්‍යාවකය මකක්ද මෝහයට ඒ නම් මතකතියා ගන්න මේ ලෝබදේස මෝහ කියන්නේත් පටිච්ච සමුපාදේම හකළවා දක්වොපු ගැඹුරු විග්‍රාය. ඒවා නිසා මේ විදියට ලෝබදේ මහ පිළිබඳ ගැඹුරින් අවබෝධ කරන මේෝක නිරෝධේ පැත් සාක්ෂාත් කරල තන රමක්ෂේ ඒ අවිද්‍යාව නිරුද්ධනොත් සංකාර නිරුද්ධය. සංකාර නිරෝධ විඤඥාන නිරුද්ධ ඒට ප විා නිරද වකට මරප නිද්ධ නාමරප නිුද වෙනකොට සලායතන නිරුද්දයි සලායත නුරුද්ධ වෙනකො ස්පර්සේ නිරුද් ස් පර්සේ නිරුද් වෙනකොට ේදාව නිරුද්ධද මේ ිාගන අන්ඩයි වේදන නිරද වනට න නිරද ේදන නිසා ඇති ේදන දියන්නේ. නිුද වෙනක තන්ව නිසා හිත බන්ඳක් බැසගන්න උපදාානයවෙනි න්නව නැත පානක් නෑන උපාධනය උපාන පච්චය ව උපදාානී නිසානං කර්ම සකස්වෙනි උපානී නැති තනක බැඳිච්ච තැන්වල කර්ම හැදන්නේ කර්ම හැදිින් නැත්තන් ජාතියක් පහල වෙන්නේ. ජාතිගන උපදින්නේ. ජාතිය නැත්ත ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ සෝක පරිදිේව දුක් දෝමනස් උපායාසා නිරුද්ජන්ති ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔක්කොම නිරුද්ධ වෙන්නේ ආවිද්‍යාව නිරුද්වෙච තැනක හනං ලෝබදේශ මෝහයන්ගේෙන් අයින්වෙච්ච තැනක තමයි පින්වත්න්නේ සම්පූරනයම දුක නිරුද්දවෙලයන්නේ එතැන තමයි කර්මක්ෂයව ඒමනං ලෝබදේශ මෝහයන් හිත තුළ පවතින තාකල් කර්මයක්ෂය කරනවා කෙක් ප කරන්න බෑ. එතන පැනවෙන්නේ ජරාමරණ දුකමයි. එන්සම්ම එක අපිතා හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි මේ ගැඹුරු පරියායක්කි ඉතාම සරලව අපිදේශනා කළේ, ඇති මේ දේශනාව බැහැම දෙනාටම ජීවිතාවබෝධය පිණිස මේ කුසල් බලවත්වේවා කියලා පි අදිෂ්ඨාන කරනෝ. පින්වත්නී අද දේශනාවවිදායකත්වය ගැෙන කටයුතු කරන්නේ ආර් ගණය ගොඩමහත්මිය විසින්. ඇතුමිය ප්‍රධාන පවුලේ අනෙකුත් සියලු දෙනායකතු වෙලා මේ දශනාව සිද්ධ කරන්නේ. කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගි භාවය සුවපත්භාවේ සැලසේවා ඉතාමික්මණින්, සතුරාරය සත්‍යවබෝධ කරගන්නට ධර්මදාන මේ කුසල් හේතුවාසනාවේවා කලපි අදිිෂ්ඨාන කරනවා. එතු බලා ආර්ගනය ගොඩ මහත්මිය රපා ගනි ගොඩ මහත්මිය බලාපොරොත්තු වෙනවා අරමුණ විදියට බන්ඳල ගන ගොඩ මහත්මමාහ රූපාගය ගො